මගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කියලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න නුවණින් කල්පනා කරන්න. විශේෂයෙන්ම අද අපි ඒ ධර්මයේ තියෙන දහම් කාරණා ඉගෙන ගන්න කල්පනා කරේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපගේ ගෞතම බුදුරජාණන් ශාසනයේ ප්‍රතිලාභීන් අතර අගතැන්පත් සීවලී මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරින් උන්වහන්සේගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන්නේ මොන වගේ පණිවිඩයක්ද කියන කාරණා මුල් කරගෙන. ඒ සීවලී කුමාරයාගේ අම්මා තාත්තා උනේ සුප්පවාස උපාසිකාව. එවගේ උපාසක මාත්‍යා දෙන්න. ඒ සීවලී කුමාරගේ උපත හරි විශේෂ එකක්නේ. සාමාන්‍යයෙන් මෞසුක දරුවෙක් පිළිස්සින්ද ගන්නකොට පිළිතරගෙන මාස 9ක් 10ක් විතර ඉන්නනේ. සීවලී කුමාරයාගේ ජීවිතේ එහෙම උනේ නෑ. මව් කුසේ හිටියා කීයක්ද? කොච්චර කාලයක්ද? අවුරුදු 7යි මාස 7ක් ඉඳගෙන. අවුරුදු 7යි මාස 7ක්. එතකොට මේක මේ කර්ම විපාකයක සකච්ඡෙච්චි එක. දැන් කාලේ විස්තරේ සඳහන් වෙන්නේ කොහොමද? කලින් ජීවිතයක රජ කෙනෙක් වෙලා ඉඳද්දී රටක් අල්ලන්න ගිහිල්ලා ඒ නගරේ හිටපු පිරිස නගරයට කොටු කරලා තිබුණා මෙච්චර කාලයක්. අවුරුදු 7කුයි මාස 7කුයි. ඒක විපාකේ. විපාකෙන් කොටස. දුගතිය පිළිලා ගොඩාක් දුක් විඳා. දුක් විඳලා තමයි ආයේ මනුස්ස ලෝකේ ආපස්සේ මේ ගර්භේ දරු මේ මව් කුසක ඉන්දුනේ මාස අවුරුදු 7යි මාස 7. ලේසි වැඩක්ද? අතපය වකුටු කරගෙන එක තැනකටලා ඉන්නවා කියන්නේ. අපි කාමරයකට වහලා දාලා වහලා දවසක් හිටියොත් පුළුවන් වේද? නේ? ලයි කරුවලේ ඒ විස්තරය තියෙනවනේ. සීවලී කුමාරිය පිදුනට පස්සේ සැපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යනවා සැපේසේ හිටියද කියන්නේ. අනේ මොන සැපයද ස්වාමීන් වහන්සේ, මේ කාලයක් ඇතුළේ හිර වෙලා ඉඳිය සෑහෙන කාලයක්. මතකයි ඒකනේ. එතකොට එච්චර දුකක් විඳින්න උනේ සීවලී කුමාරයට මොකද මේ අර විදිහේ අකුසලයක් කරපු නිසා. ධර්මයේ පුරුදු කිරීමක් නෙමෙයි එතන. අධර්මයේ පුරුදු කරේ බලෙන් රාජ්‍යයක් අල්ල ගන්න ඕන කියලා පිරිසක් ඉරි කරලා තිබුණා. ඒ වගේම දවස් 7ක් දරුවා බිහි වෙන්නේ නැතුව අම්මා විලිරුදා හැදලා හිටියානේ. ඒ අම්මත් මේ කර්මයට සම්බන්ධ වුණා. එතකොට ඒ ලස්සන සිද්ධියක් තියෙන බලන්න ඒ කර්මයේ ඒ කර්ම විපාක විදවන්නේනකොට ඒ අම්මා ඒක ඉස්සරහ රැගෙන ගියේ නෑ. එයාම ධර්මයේ සිහි කළේ. මොකද විස්තරේ තියෙනවා ඒ දුක් වේදනා එනකොට අම්මා කියනවා කියනවා බුදුරජාන් වහන්සේ නම් ඒකාන්තෙම සම්මා සම්බුද්ධ උන්වහන්සේට මේ වගේ දුක නෑ. ඒ ධර්මයේ ස්වකාතයි නිවන තමයි ඒකාන්ත සැපය. ඊළඟට මේ ශ්‍රාවක සංඝරත්නය නම් ඒ නිවන අවබෝධ කිරීමට අනාකට පිළිවන් පිරිසක් නෙවෙයි. මේ බුදු ගුණ ධර්මයේ සංඝ ගුණ සිහි කරලා තමයි ඒ වේදනා සංසිඳව ගන්න. ඒ විස්තර සඳහන් වුණ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්නේ සීවිලි කුමාරගේ තාත්තා එනවා. ඇවිල්ලා ඉවරලා කියා හිටිනවා මේ සීවිලි කුමාරයාගේ අම්මා මේ සුප්පවාස අපාසිකමේ දරු ප්‍රසූතියක් මුල් කරන වේදනාවක් ඉන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් ආශිර්වාද කරනවා මේ සුප්පවාස සුවපත් වේවා, පින්වත් දරුවෝ බිහි කරවා කියලා. ඒ වෙලාවේ අර වේදනාව දුරු වෙලා ඒ අම්මා දරුවා බිහි කරනවා ආශිර්වාදෙත් එක්ක බුදුරජාණන් වහන්සේගේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාන් වහන්සේ ආශිර්වාද කරලා පස්සේ දරුවේ සීවිලි කුමාරයා මෙලොවට පිහි වෙනවා. ඊට පස්සේ අම්මට හරි සතුටුයි, දානි දෙන්න කල්පනා කරනවා, දානට ආරාධනා කරනවා. බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩම්ම ගන්නවා. වඩම්මක ඉන්නකොට තමයි අර සීවිලි කුමාරයාත් එක්ක සාරිපුත්තු සාමණේර කතාව ඇති වෙන්නේ. අර අපි කලින් කීප එක පුතා සතුටින් ඉන්නවද? එතකොට මොකද්ද කියේ? මේ මොන සතුටක්ද මේ අවුරුදු 7ක් මේ ඉර වෙලා ඉඳලා මේ කාලයක් ඇතුළේ දරුවෙක් ඒ විදිහට කතා කරනකොට ඇවිදින් දුවල පයින්නකොට අම්මට සතුටු නැද්ද? ලෝකෙම දුක අමතකයිනේ ඈ. ඉස්සෙල්ලා මම තමන් දරුවෙන් අම්මලා සතුට දන්නවා ඇති. ඉස්සෙල්ලාම අම්මා කියලා කතා කරපු දවස් අද වගේ මතක නැද්ද තමන් දැසි? ඇවිදින් නැගිටුම හැටි ඒක කොච්චර සතුටු නැද්ද දැකලා නේද? මේ අම්මට හරි සතුටු. මේ ඉපදුන දවස්ෙම දවස් දෙක යනකොට මේ දරුවා කතා කරනවා කාත් එක්කද? සාරිපුසාන. ඉතින් තමන්ගේ දරුවා මේ සාරිපුසානස වඩින්න ඕනේ. ලොකු සංස වැඩි ලොකු සංසේ කතා කරා කියන්නේ. සතුටු නැද්ද? ලොකුව කියන්නේ නැද්ද මෙහෙම මේ
පොඩි කාලේ මෙහෙම කරා කියලා කියන්නේ එතකොට කියනවා. ඒ වෙලාවේ හරි ලස්සන සිද්ධියක් වෙනවානේ. බුදුරජාණන් වහන්සේ අහනවා, හරි වටිනවා මේ ධර්මයේ අදහස. බුදුරජාණන් වහන්සේ අහනවා, මේ වගේ දරුවෝ කැමැතිද ලබන සුපාතවත් කියලා. එතකොට කියන්නේ මොකද්ද? දරුවෝ හතක් උනන් ලබන්නේ කියන්නේ. අවුරුදු 49ක් ඉඳිනවා කියන කාරණේ අමතකයි. ඇයි අවුරුදු 7ක් මම කුසේ තියන් ඉඳියනේ නේ දරුවෝ. බුදුරජාණන් වහන්සේ වල හරි ලස්සන ගාථාවක් අපිට කියනවා කියලා තියෙනවා. මොකද්ද කියන්නේ? ඔන්නෝකට තමයි සුප්පාස කියන්නේ. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමති ගත්තති කියනවා. මේ අමිහිරි දේවල් තියෙනවා, ඒවා පේනවා කොහොමද? මිහිරි ස්වරූපයෙන්. දුක් මේ අප්‍රිය අමනාප දේවල් තියෙනවා, ඒවා පේන කොහොමද? ප්‍රිය විදිහට. දුක් සහගත දේවල් තියෙනවා, ඒවා පේන කොහොමද? සැපයි විදිහට. කාටද පේන්නේ? පමත්ත මගේ ප්‍රමාදී පුද්ගලයාට, ධර්මයේ පුරුදු කරන්න කිසි කල්පනාවක් නැති කෙනාට. දැන් කල්පනා කළවන අපිට පේන්නේ කොහොමද කියලා? අමීර දේවල් ප්‍රිය විදිහටද වෙන්නේ? අමීර දේවල් විදිහටද? අප්‍රියමනාප දේවල් ප්‍රියමනාප විදිහට වෙන්නේ? අප්‍රියමනාප දේවල් විදිහට. සැප සහග දුක් සහග දේවල් දුක විදිහටද පේන්නේ? සැප විදිහටමද? ඒ විදිහට පේනවා නම් අප්‍රියමනාප දේවල් ප්‍රිය විදිහට, අමීර දේවල් මිහිරි විදිහට, දුක් සහග සැප විදිහට පේනවා නම් එහෙනම් තේරුම් ගන්න අපි ධර්මයේ කියන පණිවිඩය හරියට තේරුම් අරගෙන නැහැ. ඒක වෙන කවුරුවත් දෙන නිර්ණායකයක් නෙමෙයි, භාගතුන් වහන්සේ දුන්න දෙන්නේ. භාගතුන් වහන්සේ කියලා දුන්න කාරණේ නේ. කියන්නේ මොකද්ද? අසාතං සාත රූපෙන අමිහිරි දේවල් පේනම මිහිරි විදියට. පිය රූපේන අප්‍යං අප්‍රියමනාප දේවල් පේනවා ප්‍රිය විදියට. දුක්ඛං සුඛස්ස රූපෙන දුක් සහගත දේවල් පේනම කොහොමද? හරි සැපයි කියලා. කාටද පේන්නේ? පමාත්මති ප්‍රමාදි පුද්ගලයා. එහම තමයි යට කරගෙන යන්නේ. කල්පනා කරලා බලන්න එතකොට එන අපි ප්‍රමාදීද අප්‍රමාදී? ප්‍රමාදී නම් අපි ධර්මයේ දකින්න සුදුසුද? ධර්මයේ දකින්න සුදුසුද? නෑ. ප්‍රමාදී කියන කාරණේ තේරුම තමයි එයා ධර්මයේ පුරුදු කරන්න කැප වෙන්නේ නෑ. අප්‍රමාදී කියන එකේ තේරුම තමයි ධර්මයේ පුරුදු කරන්න කැප වෙනවා. දැන් ධර්මයේ පුරුදු කරන්න කැප වෙනවා කියලා තේරුම් බලන්න. කල්පනා කළ බලන අපි අපේ තියෙන හැකියාව උපරිමයෙන් පාවිච්චි කරනවද ධර්මයේ තියෙන දේවල් පුරුදු පුහුණු කරන්න? කරනවා නම් හරි. ඇත්ත ඒක මගහැර ගන්නව නම් අන්න ප්‍රමාදීනේ. දැන් කල්පනා කළ බලන අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් හදන්න කැප වෙනවද නැද්ද? කැප වෙනවනේ. අම්මා තාත්තා තමන්ට පුළුවන් උපරිමයෙන් මේ දරුවන්ට සලකන්නේ. කෑමක් කරන් දුන්නොත් හොඳම දේ අරන් දෙන්න කල්පනා කරන්නේ නැද්ද? කරනවද නැද්ද? ඇඳුමක් කරන් දුනොත් හොඳම ඇඳුම තමන්ට පුළුවන් ඉතින් හොඳම ඇඳුම අරන් දෙන්න බලන්න. මේ මෙච්චර දෙයක් දෙන්න ඕනේ, පොඩ්ඩක් දුන්නම ඇති කියලා කියන්නේ නැහැ, හිතන්නේ නැහැ. බෙහෙතක් හේතක් ගන්න ගියා දොස්තර කෙනෙකුට පෙන්නන්න ගියොත් හොඳම දොස්තරට පෙන්නන්න මහන්සි ගන්න. ඉස්කෝලේකට දාන්න ගියොත් හොඳම විදියටනේ. හොඳ ඉස්කෝලේකට දානවා. ඒත් හොඳමයි දරුවට ඕන හොඳම දේ දෙන්න මහන්සි ගන්න. බැරි වෙන්න පුළුවන්. හැබැයි කල්පනා කරන්නේ මොකද්ද? හොඳම දේ කැපේනවනේ. දැන් ඊ විදිහට බලන්න, දැන් ඒ කැපීමකින් අප්‍රමාදීව තේරුම් ගන්න ඕනේ මේ කතාව කියේ බලන්න. ධර්මයේ තියෙන දේවල් පුරුදු කරන්න අපිත් එහෙම කරනවද? අපිට පුළුවන් උපරිමයෙන් ඉදී කරන. අපිට ඒ තියෙනවක් තමයි මඟ හැර ගන්නවද නැත්තම්? නේ? දැන් කල්පනා කළොත් දැන් හෙට නිවන අවබෝධ කරගන්න ලැහැත්ති වෙන්න කොමල කියලා කියෝ ලැහැත්තිද? ඔක්කොම දේවල් දාන අප්‍රමාදී නම් එයා කැමති වෙන්නේ නැද්ද එකපයින්? ඈ කැමතිද? දැන් උදාහරණයක් අපි කියවොත් එහෙම, දැන් අද මෙතන ධර්මය අහන්න මේ පිටුන් ඇවිල්ලා ඉන්නවා. අපි තුන් වෙන කොහේ හරි රැස්වීමක් තියලා කොහේ හරි අපිට කියවොත් එහෙම එතෙන්ට එන්න එන කෙනාට ලක්ෂ 10 ගන්න දෙනවා. මොකක් වෙයිද? මේ ඉන්න කට්ටිය අපි එතෙන්ට යයිද? වාහනේ දකුණුතරවල එහාට එයිද? මෙතෙන්ට කැරකෙයිද? ඈ ඒකයි කියන්නේ. අපි හොඳට කල්පනා කළොත් අපේ ජීවිතය අපි හිතන ක්‍රමයත් එක්කයි අපි හැකියාවන් පාවිච්චි කරන්නේ ඊළඟට කරා යන්න.
අවිරිම නිවන අවබෝධ කරගන්න ඕනේ සැපේ කර යන්න ඕනේ මේ අදහස තියෙනවා නම් නිවන අවබෝධ කරගන්න ඕනේ කියලා එයා නියම දේ කරනවා. දැන් මම හරි ලස්සන සිද්ධියක් තියෙනවා ඒ කාරණේ තේරුම් ගන්න. අපි බුදුරජාණන් සති ජීවිත සම්බන්ධ සිද්ධිය. ඒකේ තියෙනවා අහලා තියෙන දහම්සොඬ රජුරෙන් කතා අහලා තියෙනවනේ. දහම්සොඬ රජුරන්ට අහං ආරංචි වුණා මොකද්ද මේ බුදු කෙනෙක් පහල වෙලා ඉඳලා තියෙනවා. උන්වහන්සේ ධර්මයක් දේශනා කරලා තියෙනවා. මට ඒ බණපදයක් අහගන්න ඕන. රටේම අනබෙරයක් නෑව. මට බණපදයක් කියලා දෙන්න කෙනෙක් ඉන්නවද කියලා. හිටියද? නෑ. කවුණු 100ක් දෙන්නම් කිව්වා. ඒත් නෑ. 1000ක් දෙන්නම් කිව්වා. ඒත් නෑ. ඇමතිකමක් දෙන්නම් කිව්වා. ඒත් නෑ. සේනාපතිකම දෙන්නම් කිව්වා. ඒත් නෑ. යුවරජකම දෙන්නම් කිව්වා. ඒත් නෑ. මේ රටෙන් භාගයක් දෙන්නම් කිව්වා. ඒත් කවුරුවත් නෑ. ඒත් කවුරුවත් නෑ. ඊට පස්සේ කිව්වා මේ බණපදයක් අහන්න නැති රජකමෙන් මට වැඩක් නෑ. අතහැරලා කියන්නේ. ඊළඟ අන්තිමට තියෙනවානේ බණපදේ අහලා මැරුණොත් කවන්නේ නෑ කියලා කඩපයින්නේ. ඇයි මේකේ වටිනාකම තේරුම් ගත්ත නිසා. බලන්න ඒ නිසා තමයි උන්වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ. ඉතින් බලන්න කල්පනා කරගෙන අපි මේ විදිහට කල්පනා කරනවා කියන්නේ ඒ ධර්මයේ පුරුදු කරගන්න ඕන කියන මානසිකත්වය ඒ විදිහට අපිට තියෙන්නේ කියන්නේ. නැත්නම් ඒක නාම මාත්‍රික නිකන් හිතේ ඇතිවෙච්ච අදහසක් විතරක්ද කියන්නේ. ඒකට ඒ අදහස බලවත් නැත්නම් පින්නත් අපි ඉස්සරහට යන්නේ නැහැ. මොකක් හරි බාධකයක් ආව ගමන් කල්පනා කරන අයියෝ අද බෑ. තිය වැස්ස වැඩි වුණ ගමන් අද වැස්ස බෑ. සීතල වැඩි වුණ ගමන් සීතල බෑ. නේද? ඔළුවකම අද ඔළුව කැක්කුමයි බෑ. නේ? අද ට්‍රැෆික් එක වාහන යන්න බෑ. නේ? එහෙම හිතලා නැවති. හැබැයි ඌමනාව තියෙනවනම් බලවත් විදියට එයා මොකද කරන්නේ? වැස්ස වෙන වැස්සත් කමක් නෑ මම යනවා. ඔළුව කැක්කුම තිබුණක් කමක් නෑ මං. ට්‍රැෆික් එක කමක් නෑ මං මේ කර කර යනවා. යන්නේ නැද්ද? අපේ ජීවිතේ සමහර අවස්ථාවලදී අපි මේ විදිහම කරලා නැද්ද? වැස්සත් යමක් කරන්න ඕන කියලා කරලා නැද්ද? තියනද නැද්ද? තියනනේ. ඊළඟට ඔළුවක් වාම කියලා යන්න හරිනේ මේ කොහොම හරි කරන්න ඕන. රෑ මහන්සි කියලා තමයි මේ කොහොම හරි කරන්න ඕන කරනවනේ. බලන්න මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්නත් අපි මේ මහන්සියෙන් ගන්නවද කියලා. මොකද මේ ධර්මයේ පුරුදු කරනවා කියන මේ සුළුපටු වීරියෙන් කරන්න පුළුවන් එක නෙමෙයි. එහෙම කරන්න පුළුවන් හැම කෙනාම කරයිනේ නේ. ලොකු කැපකිරීමක් කළා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පට ධර්මයේ දේශනාව පටන් ගන්නකොටම ඒ පටන් ගන්න කලින් උන්වහන්සේ තිය අදහසක් ඇති වෙනවනේ. මොකද මේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ටික දවසින් උන්වහන්සේ අදහසක් ඇති වෙනවා. මොකද මා විශ්ින් මේ අවබෝධ කරපු ධර්මයේ හරි ගැඹුරු එක. ගම්බීරා දුන්දසා දුරුණු බෝධා ඔය වගේ ලස්සන වචන විස්තර කරනවා. ගාම්භීර දෙයක් දැකීම දුෂ්කරයි, ප්‍රතිවේදී දුෂ්කරයි. ශරීෂිය නුවණ තියෙන කෙනෙක් විතරයි අවබෝධ කරන්නේ, ප්‍රඥාවන්ත කෙනාට විතරයි පුළුවන්. ඉතින් මේ මිනිස්සු ආලේ රාමාකෝ අයම් පජාලේ රත ආලේ සම්මුත මේ මිනිස්සු මේ ආශාවන් පස්සේ දුවදුවා ඉන්නේ. ඉතින් ඒ වගේ කට්ටියකට ඒ වගේ සතුටු වෙවි ඉන්නේ ඒ වගේ කට්ටියකට මේ ධර්මයකට තීරු ගන්න එක නැති මේ. මොකද මේකේ තියෙන හේතුඵල දහම. ඉතින් එහෙම අදහසක් ඇති වුණේ ඉතින් හැමෝම අම්ම පුරුදු කරන හැම විදියක් නැහැ නේ. මේක පුරුදු දෙයක් හිතන්නේ නේ. ආවට ගියාට මේක පුරුදු පුහුණු කරගන්න පුළුවන් කියලා එහෙම හිතන්න බෑ නේ. බෑ. ඉතින් කල්පනා කරලා බලන්න පිටුනේ එහෙනම් අපි එහෙම ධර්මයේ පුරුදු කරන මහන්සියක් ගන්නවද කියලා. අන්න ඒකේ නාප්‍රමාදී. නැත්තම් අර ඔක්කොම දේවල් වලින් අපේ හිත යට කරන ලස්සන රූපයක් දැක්කනම් ඒකට යට වෙලා සද්දයක් ඇහුවනම් ඒකට යට වෙලා නේ. ඊළඟට ගන්සුවක් දැන්න ඒකට රස ලැබුණා, ඒකට පහස ලැබුණා, යන අරමුණක් කරන ඔකට යට වෙලා ඉන්නවා. එතනින් එහා දෙයක් නෑ. ඇලෙන එකත් ඒ වගේ, ගැටෙන අරමුණත් ඒ වගේ. ඒකට අහුවෙලා ඉන්නවා. ඒක මඟහැරලා මේ ධර්මයේ සිහි කරගන්න දක්ෂ වෙන්නේ නෑ. ඉතින් කල්පනා කරන්න ඕන මොකද්ද අපේ හිතන ක්‍රම ඉස්සල නිවැරදි කරන්න. මොකක්ද අපි කරන්න ඕනේ කියන තැනට අපි කරන්න ඕනේ මොකද්ද මේ ධර්මයේ පුරුදු කරගන්න එක. අන්නේ මම මේක කරගන්න ඕන කියන බලවත් අදහස ඇති වුණත් අන්නේ ටික ටික තමන් හැකියාව පාවිච්චි කරලා ඉස්සරහට මාසි ගන්න. ඉතින් බලන්න මේ
සීවිලි මහරතන ජීවිතේ සීවිලි මහරතන වහන්සේගේ ජීවිතය කියනකොට උන්වහන්සේ මේ උත්සාහය පටන් ගත්තේ අද නෙමෙයි. විස්තර සඳහන් වෙන කොහොමද? අතීත විස්තර සඳහන් වෙන කල්ප ලක්ෂයට කලින්. උන්වහන්සේගේ පදුමුත්තර බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජ කෙනෙක් වෙලා ඉඳියා. එතකොට උන්වහන්සේ දැක්කා මේ ශාසනේ ප්‍රතිලාභීන අතර අගතෙන්පත් ස්වාමීන් වහන්සේ. දැකලා පා හිතුණා මොකන්ද? මාත් මේ වගේ වෙන්න ඕන. මාත් මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා හිතිය අදහසක් ඇති වුණා. ඒ කියන්නේ මේ නිවන අවබෝධ කරපු කෙනෙක් වෙන්න ඕන කියන එකනේ. දුක නිදහස් වෙච්ච කෙනෙක් වෙන්න ඕන කියන අදහසනේ ආවේනේ. රහතන් වහන්සේ නමක්නේ. ප්‍රතිලාභීන අතර අගතෙන්පත්. එතකොට උන්වහන්සේ හිතේ අදහස ඇති වුණා මොකද කරේ? ඒක ලබා ළඟා කරගෙන මේ ධර්මය අහන්න ඇතිනේ. කුසල වඩන්න ඕන, පින් කරගන්න ඕන කියන අදහස අහන්න ඇති. මොකද කරේ? බුදුරජාණන් වහන්සේ පිරුම් භික්ෂු සංඝයා වඩම්මලා දන් පෙන් දුන්නා. සතියක් එක දිගට දානි තුන දීලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ විදි පින් දහම් සෙට් කරගත්ත කෙනෙක්. තන සිල්වත් ජීවිතයක් ගත කරන්නේ. ති ස්වාමීනි මේ රැස් කරපිනේ අනුභවයෙන් මට මේ වගේ ජීවිතයක් ලැබෙන්න ඕන. කවුද අනාගතේ බුදු ශාසනයක මේ වගේ පතිලාමිත රගතනපත් කෙනෙක් බවට පත් වෙන බුදුරජාණන් වහන්සේ එතනදී තමයි විවරණ ලබා දෙන්නේ. පදමුතර බුදුරජාණන් වහන්සේ කියන මේ අනාගතේ ලෝක පහළවෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාසනේ සීවිලි නමින් භික්ෂුවක් වෙලා පතිලාභින් අතර රගතනපත් ශ්‍රාවක බවට පත් වෙනවා. දායද කල්ප ලක්ෂයක් සංසාරය ආවා. හැබැයි ඒ කාලි පුරාවට මහන්සියක් ගත්ත මේ ධර්මය පුරුදු කරන්න, පුරුදු කර ඒ කියලා දුන්න දේවල් ටික ඉස්සරහට දියුණු කරගෙන යන්න. දන් දුන්න, සීල රැක්කා, මන භාවනා කළා, ඒ කුසලයෙන් වඩන මහන්සි ගත්තා. ඒකේ මේ පුණ්‍ය විපාකේ අවසන් ප්‍රතිඵල හැටියට තමයි උන්වහන්සේ මේ ජීවිතේ රාහතන් වහන්සේ නමවට පත් වෙලා ප්‍රතිලාභින් අතර අග්‍රස්ථානයේ ලැබුණේ. ඒකතනක විස්තරයක තියෙනවා උන්වහන්සේ අතීත ගොඩාක් අපිට විස්තර හම්බෙන්නේ. එතන විස්තරය තියෙනවා උන්වහන්සේ දන් දීප අවස්ථාවක් ගැන. විපස්සී බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ මේක විතරක් නෙමෙයි දන් දුන්න අවස්ථාව. අපිට ඉතිහාසයේ දැනගන්න තියෙන එක විතරයි. හොඳට දම්පැන් පූජා කළා, සිල් රැකගෙන හිටපු කෙනෙක්. නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කම නැහැ නේ. උන්වහන්සේ ඒ කාලේ පිටිසර ගමක මිනිස්සෙක් වෙලා ඉඳී නගරයට එනවා. කිරි මුදෝපු කිරි ටිකක් අරගෙන විකුණලා කීයක් හරි හම්බ කරගන්න. එනකොට මී පැණි වදේකුත් තමයි මීයත් කඩාගෙන කිරි පැණි අරගෙන එනවා නගරයට. නගරයට එනකොට මිනිස්සෙක් හම්බ වෙනවා. දැන් මේක මේ කහවණු පොඩි ගානක් වටින් එකයි. එතකොට මෙයා මහා පොහොසත් කෙනෙක් නෙමෙයි, හරි දුප්පත් කෙනෙක්. එනකොට මේ මිනිස්සේ මගදී හම් වෙලා කියනවා මොනවද තියෙන්නේ කියනවා. මේ කිරි පැණි මොකටද කියන්නේ? විකුණන්න. ආ එහෙනම් හොඳයි, මට දෙන්න ඕක කියනවා. මං කහවණුවක් දෙන්න. එක පාට මෙයා බැලුවා මේකට මේ කහවණුවක් දෙන්නේ මොකද? කහවණුව කටින්නේ නෑ. ඊට පස්සේ බෑ දෙන්න බෑ කියලා බැලුවා. මොකටද මේ අඩු වටනාගමද වැඩි වටනාගම ඉල්ලන්නේ මොකටද කියලා බලනවානේ. කොහොම හරි කහවණු 1000ක් දෙන්න මම දෙන්නම් කියලා අන්තිමට මිනිස්සය ගණන් ඉස්සලා කවුරු 1000ක් උනා දෙන්නන්නේ. ඊට පස්සේ අහනවා ඇයි මෙච්චර මේ නොවටිනා දෙයක් මේ මෙච්චර ගානට ඉල්ලන්නේ? ඊට විස්තරයක් කියන මොකද්ද? බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට අපි දානයක් දෙනවා. ඒ දානෙට අනික ඔක්කොම තියෙනවා. අඩුයි මොකද්ද? කිරි පැණි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ආ එහෙනම් කහවණු 1000 දෙන්න මං යන්නම් කියලා කියනවා. කහවණු 1000 ගැන බැලුවේ නෑ. එහෙනම් මම දානි පූජා කරනවා. කිරි පැණි බුදුරයන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මම පූජා කරනවා. අපිට ඔය අවස්ථාව ලැබුණොත් අපි කරයිද? ඈ අපි මොන හරි ඔන්න කරි අදමු කෙහෙල්ලැවරිය කරගෙන යනවා කියලා. කෙනෙක් අන්තිමට ඉන්න රුපියල් ලක්ෂයක් දෙන්නම් කෙහෙල්ලැවරිය දෙන්න. මොකටද මේ දානයක් දෙන්නේ? අපි ලක්ෂේ මට එපා, මං කෙහෙල්ලවරි මං දාන්න දෙනවා කියලා දෙයිද? අර රුපියල් ලක්ෂේ ගන්නේද? ආ මේකෙන් මට කෙහි කනක් වුණා පූජා කරන්න පුළුවන් නේ කියලා හිතයිද? ලක්ෂයක් කරගෙනනේ කල්පනා කළම අපි කොහොම කරයිද කියලා නේ.
මෙයා කරේ කොහොම බලන්න මට කවුද හවුන්නේ මම දානේ පූජා කරනවා බලන්න මේ හිතවිල්ලත් එක්කනේ ආවෙනේ මේ පින් රැස් කරගෙන අවස්ථාව ලැබුණේනේ මේ පින් රැස් කරගෙන අවස්ථාව ලැබුණේ නිසා නැත්තම් අර කවුද හරගෙන යයි මොකද මේ වටිනාකම දුන්නේ දෙන්නේ එකට සාමාන්‍ය මිනිස්සු සාමාන්‍යයෙන් බලන්න හිතන්නේ මොකද සල්ලි තිබුණනම් හරි කියලා නේද නැත්ද ගොඩාක් දෙනෙක් හිතන්නේ නැද්ද මේ ප්‍රශ්න වලින් ගොඩ යන තිබුණ සල්ලි ටිකක් අම්බුනා බුදුරජාණන් වහන්සේ වදාළ දේ පුරුදු කරොත් නම් මට මේ ප්‍රශ්න වලින් ගොඩ යන්න පුළුවන් ඉතින්ට එන්නේ දැන් අර අදහස යම් පමණකට හිතට ගිහිලා තිබුණේ මිනිස්සුගේ සියලුක්ම නැති ජීවිතේ කතාවේ තියෙන ඒ නිසා නේද මේ කහවණු දාහ මට එපා මම දානි පූජා කරනවා දැන් මෙයා ආවේ බලන්න කහවණු දාහ අරගෙන මේ කිරිපැණි අරගෙන ආවේ දානයක් දෙන්න නෙමෙයිනේ නේ මොකටද ආවේ මේ කිරිපැණි පිපුල්ලා මේ කීයක හොයාගන්න ජීවිතයකට ගහගන්න කන්න බොන්න මහලකට තිබුණ කෙනෙක් නෙමෙයි එහෙම හිටපු ගිරණ මේ අවස්ථාව හම්බුනේ යාට ඉතරින් ලැබුණ කවුරු දහක් ගන්න ඒක එපා කියලා නෑ මම දාන්නේ දෙනවා මට කවුරු දාවන්නේ ඒ පුණ්‍ය විපාකනේ ඵල දුන්නේ නේ ඒ පුණ්‍ය විපාක ඵල දුන්නේ ඊළඟට විස්තරයක තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා වැඩින් අබුද්ධෝත්පත් කාලයක පහළලා ඒ පසේ බුදුරන්ට උපස්ථාන කරා කියලා බලන්න පින්නතුනේ බුදු දේශනාවේ තියෙනවා සිල්වත් ගුණවත් ශ්‍රමණයන් වහන්සේලා කෙනෙකුට ඇසුරු ලැබෙනවා නම් කාරණා පහකින් පිං රැස් කරගන්න පුළුවන් කියනවා. දැන් පසේ බුදුරයන් වහන්සේලා කියන අප්‍රමාණ ගුණ තියෙන පිරිසක් නේ. මේ සීවිලි කුමාර අතීත ජීවිතේ කල්පනා කරන ඒ පාසක කෙනා මං ජීවිතේ තියෙනකම් උන්වහන්සේට උපස්ථාන කරන්න ඕනේ. දැන් බුදු දේශනාවේ තියෙන කාරණා පහකින් පිං රැස් කරගන්නවා කියනකොට දැකලා හිත පහදව ගැනීමෙන් සුගතියේ උපදින පිනක් රැස් කර ගන්නවා කියනවා වන්දනාමාන කළ ආසනයක් පැනෙවොත් මේ උසස් කුලයේ උපදින හේතුන පිනක් රැස් කර ගන්නවා කියනවා උන්වහන්සේලා දැකලා ලෝභ හිත දුරු කරගා අනේ මට මොන හරි පූජා කරගන්න තියෙනවා නම් දන් දීලා නෙමෙයි එහෙම හිතුවිල්ල ඇති කරපවුනේ මේ ලෝභ සි දුරු කරපවුනේ මහේශාක්‍ය ආනුභාව සම්පන්න ජීවිතයක් ලබන පිනක් රැස් කර ගන්නවා ඊළඟට දන් දෙන තමන්ට පුළුවන් විදියට තමන්ට තියෙන විදියට තමන්ට පුළුවන් විදියට දාන දෙනවා කියලා මහා භෝග ලැබෙන පිනක් රැස් කර ගන්නවා කියනවා ධර්මය අහනවා කියන කුසල අකුසල ගැන විමස ගන්නවා කියනවා ඒ උත්තමයන් ළඟට ගිහිලා සත්පුරුෂ මහා ප්‍රඥාව ලැබෙන පිනක් රැස් කර ගන්නවා කියනවා මේ විදිහට මේ පසේ බුදුරාණන්තර ජීවිතය තියෙන කම්පින් මේ උපස්ථාන කරලා මේ විදිහ පින් රැස් කරගන්න නැති වෙයිද නේ සුවිප්පයක් කරනද මේ අදුණට වැඩි වටින්නේ නැද්ද ඒක සිල්වත් ගුණවත් ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කරන් ලැබෙනවා කියන කාරණේ අර ස්වීප් එක දෙනකොට ලැබෙන්නේ නැද්ද සුගතිය උපදින්න පුළුවන් අපිට ලොතරැයියක් ඇදුණා කියලා නෑනේ උසස් කුලේ උපදින්න පුළුවන් ඊට මහා ප්‍රඥාවක් ලැබෙයිද නෑ මහා භෝග ලැබෙන්නේ නෑ චුට්ටක් ලැබෙන්නේ නේ මහා භෝග කියන්නේ මොකට නෙමෙයි දැන් මහා භෝග ගැන බලනකොට මේ සීවිලි කුමාර ස්වාමීන් වහන්සේ ජීවිතය බලනකොට අන්න මහා භෝග කියලා කියන්න පුළුවන් නේ මහා භෝග ඇයි උන්වහන්සේ දැන් පැවිදි වෙලා පත්ති ලාභිනද පත්ති ලැබෙනවා කවුරු ගැන හැම යන යනතම ලැබෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීන් මේ බුදුරජාණන් වහන්සේ 500ක් ස්වාමීන් වහන්සේලා එකතු කරගෙන ස්වාමීන් මට වඩින්න අවසරයි කියලා එකතු කරගෙන යනවා වඩින්නේ කොහාටද කැලේකට ගියත් දානේ හම්බෙනවා කිසි අඩුවක් නැහැ ඉන්න තැනක් හම්බෙනවා සිවුරු පිරකර හම්බෙනවා බෙහෙත් ගිලම් බස හම්බෙනවා කාන්තාරයකට ගියත් හම්බෙනවා මොහොතට ගියත් හම් වෙනවා. මිනිස්සු නැත්තම් උපස්ථාන කරන්න කවුද ඉන්නේ? දෙවිවරු. දෙවිවරුන උපස්ථාන කරන්න. මේ සසර රැස් කරගත්ත පුණ්‍ය මහිමේ නෙමෙයිද? අර අර විදියට කර රැස් කරගත්ත පුණ්‍ය මහිම විපාකයක් නේද? එහෙම නැත්තම් ලැබෙන්නේ නැහැ නේද? ඉතින් කල්පනා කරන්න ඕන පිණිතුන අපේ ජීවිතේ අපිට මේ වගේ අවස්ථා ලැබෙනකොට අපිට මේ පුළුවන් විදියට පිං රැස් කරගන්න නේ. ඒක නිගණ ගන්න තියෙන්නේ දැන් උන්වහන්සේ දැන් මම අර අර අවස්ථාව ගත්තට පස්සේ අර මේ විකුණ ගන්න කියලා ජීවිතේ කැට ගන්න කියා කරේ හම්බ කර ගන්න කියලා අරන් ගියේ පුතේ අවස්ථාව හම්බුණා දානියක් දෙන්න දුන්නනේ
ඒකයි පුණ්‍ය විපාකයන් ලැබුණේනේ. දැන් මම මේ දන් දීම ගැන භාග්‍යතුන් වහන්සේ කියන ප්‍රකාශය බල දේශනා කරන දේ ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං කියනවා. මේ ගෙයක් ගිනි ගන්නකොට ඒ ගිනි ගන්න ගේ යම් දෙයක් එළියට දානවද තං තත්තේව හෝති අත්තාය නැතං තත්ත ඩයිහෙති. ඒ ගින්න ඇවිල්ලා ඉවුරුනාට පස්සේ ඇවිල්ලනකොට ඒ මිනිස්සයාට පිහිටට තියෙන්නේ ඇවිලිච්ච දේ නෙමෙයි කියනවා. මොකද්ද එළියට දාපු දේ කියනවා. බුදුරයන් දේශනා කරන ආනේ වගේ ඒවං ආදි පිටු ලෝකෝ ජරාය මරණේන ච මේ ජරා මරණ වලින් ගිනි ගන්න ජීවිතේ නීහරිතේව දානේන දින්නම් උතුසුණියට දන් දීම තුලින් කෙනෙක් යමක් අත්තරිනවා නම් ඒක තමයි මනා අත්තරීම. ඒක තමයි පිටට තියෙන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සු කල්පනා කරන්නේ දුන්න දෙයද පිටට තියෙන්නේ ගොඩ ගහගත්ත දෙය කියලා. සාමාන්‍ය මිනිස්සෙක් හිතන්නේ Tamanට ගොඩ ගහගත්ත දෙයද පිටට තියෙන්නේ දුන්න දෙය කියලා. සාමාන්‍ය හිතන්නේ Tamanට ගත්ත දෙයනේ පිටට තියෙන්නේ. මේක මන් නැතුණු මේක නැතුණු කොහොමද මට මං ජීවත් වෙන්නේ කොහොමද? එහෙම හිතෙන්නේ නේ. ඇයි බලන්න භාග්‍යතුන් වහන්සේ කියන දේනේ දුන්න දේ තමයි පිටට තියෙන අතහැරපු දේ කියනවා. බලන්න මේ කාරණේනේ. එතකොට ඒක හොඳට තේරුම් ගත්තොත් ඒක නමේ ගුණේ දිනු කරන මහසිකා එයා දන්නවා මට රැකවරණේ තියෙන්නේ මොකද්ද? කාලා බීලා ගොඩ ගහගත්ත දේ නෙමෙයි මොකද්ද? අතහැරපු දේ. අතහැරපු දේ. යම් වෙලාවක යම් අවස්ථාවක මොන විදිය අභියෝග ලක්ුණත් කෙනෙකුට පුළුවන් නම් දානයක් දෙන්න. ඒක යාට පීඩ පිණිස පවතිනොද නැද්ද? පවතිනවමයි. දැන් එක තැනක බලන්න බුදුරජාණන් වහන්සේ 500ක් ස්වාමීන් වහන්සේලාත් එක්ක නාලන්දාව යන්න වාසය කරනවා දුර්භීක්ෂ කාලය. නිගණ්ඨ නාථපුත්ත අසිබන්ද ගාමිණී කියලා තමන්ගේ ශ්‍රාවකයෙක් පොළඹවන බුදුරජාණන් වහන්සේ වාද කරන්න ගිහිලා භාගතුන් වහන්සේ අහන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගිහිල්ලා අහන්න උභාංශේ මහා කාරුණිකයි කියන ඇත්තද කියලා. එතකොට ඔව් කියලා කියයි. එතකොට කියන්න කියනවා අහන්න කියනවා මහා කාරුණිකයි කියලා කියනවනම් ඇයි මේ 500ක් එක්ක මේ කෑම නැති කාලේ මෙහාට ඇවිල්ලා මේ ඉන්නේ? 500කට කෑම දෙනවා කියන්නේ ලේසි වැඩක්ද? ඈ දැන් හිත මේ පිංගුතුට කියලා 500ක් ස්වාමීන් වහන්සේට එනවා දාන ටිකක් හදන්න කියලා ලේසිද වැඩි නැහැ නේ? අමාරුයි නේ. ඒතර මේ තර්කය තමයි කීවේ. ඒතර බුදුරජාණන් සංඝට කියලා මේ අසිබන්ද ගාමිණී කතාව අහනකොට උභාංශී මහා කාරුණිකයි කියලා කියනවා ඇත්තද කියන එකට ඔව් කියනවා. එහෙනම් ඇයි මේ කෑම නැති කාලේ 500ක් එකම මෙහාට විලා ඉන්නේ? කරුණාවක් තියෙන නිසාද? බුදුරජාණන් සරි ලස්සන උත්තරයක් දෙනවානේ. තමන්ට උයාගත් එකෙන් බත් කටක් වෙන කෙනෙකුට දුන්න කියලා විනාශ වෙච්ච එක පවුලක් මම දකින්නේ නැහැ කියන. කල්ප 91ක් බල්ලා කියනවා කියන්නේ. යම් භෞතික සම්පත් මේ ලෝකෙ ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මොකක් නිසාද? දන් දීම නිසා. මම කොයිතරම් ඇත්තන්ද කියලා එකනේ. අර තමන් කාලා බිලා ගොඩ ගහගත්ත දේ නෙමෙයි පීටර තියෙන අතහැරපු දේ. දැන් තව තැනක තියෙන ලස්සන සිද්ධියක්. සැබත් නුවර හිටිය සිටු කෙනෙක් ඒ සිටුමාට පුතෙක් ඉඳියා. මේ සිටුමාට තිබුණා කෝටි 80ක ධනයක්. මූලික ධනයක් තිබුණා කෝටි 80ක් රත්තරන් කහවණු. අම්මයි තාත්තයි කල්පනා කළා පුතාට ලොකු වෙහෙසක් දරන්න ඕනේ පරම්පරා ගානකට මේ මුදල ඇති. නම් විවේකෙන් සතුටින් ওই කාලා බිලා නටලා ඉඳ කියලා කියමු කියලා ඉඳ දුන්නා. මෙයා ලොකු මහත් වෙනකොට මෙයාටම හරියන ගෑනු කෙනෙක් ගෙනලා දුන්නා. එයාට කෝටි 80ක් තියෙන පවුලක ධනෙ තියෙන පවුලක එකම දුව. මේ දෙන්න විවාහ වුණා. ටික දවසක් යනකොට අම්මා තාත්තා මැරුණා. මේ දෙන්න අන්තිර පාමිත්‍රාසයට වැරුණා. සල්ලාලක කරා බීබදු කෙනුණා. අන්තිමට හිඟමනට වැටුණා. එතකොට මේ කෝටි කීයක් වියදම් කළාද? 180ක්. රත්තරන් විතර තව ගේදුරු ඉඩකට එක බලනකොටනේ. ඊට පස්සේ දැන් මේක කොහොම හරි අන්තිමට මේ මිනිස්සයා දෙන්නත් වෙන්ුණා. අන්තිමට කොහොම හරි මේ සිටු කුමාරයා අන්තිමට හිඟමට වැටුණා. අන්තිමට හොර මූලකට එකතු වුණා. ගියම් බිඳින්න ගිහිපු වෙලාවේ මෙයා අහු වුණා හොරු ටික පැනලා ගියා. ඉතින් රාජපුරුෂය මෙයාව අල්ලගෙන යනවා රජුරු ගාවට ගිහිල්ලා කියනවා නිස කසාදාන් කියලා. මෙයා නගරේ මැද්දෙන් අර වද මල් දාගෙන මර වදක බෙරේ ගහ එක්කගෙන යනවා.
හිස ගසා දාන. එතකොට මෙයා ඒ සල්ලි තියෙන කාලේ මෙයා මැසුරු කරපු කාන්තාවක් මෙයා දැකලා දුක හිතුණා. අනේ පව් මේ මිනිස්සයා මේ මෙහෙම හිටපු කෙනෙක් නෙමෙයි. මෙයාට මම කර අනුග්‍රහයක් කරන්න ඕන කියලා අග්ගලා ගෙඩිය වගේ යවන රාජපුරුෂයා තියෙනවා. මේ මැරෙන්න ඉන්න මිනිස්සයාට මේ අග්ගලා ගෙඩිය හතරක් දෙනවා. අග්ගලා ගෙඩිය කීයක් විතර වටන වැඳ සාමාන්‍ය. කවුණු ලක්ෂය නෑනේ පොඩි ගානක් කහවනකට නෙතුව ඇති. මේ මිනිස්සේගේ වාසනාව කියලා කියන්නේ මෙයා කල්පනා කරන. ඒ වෙලාවෙ තියෙන මුගලන් මහරහතන් වහන්සේ වඩන මේ කෙනා අනුකම්පාවෙන් කල්පනා කරනවා මං දානයක් දුන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මට දැන් මේක මේ අග්ගලා කීති මම කෑවත් මැරෙනවා නැසත් මැරෙනවා. ඒස මම මේක කොහොමද මේ පූජා කරනවා කියලා මුගලන් මහරහතන් වහන්සේ පූජා කළා. මුගලන් මහරහතන් අනුකම්පාවෙන් පිළි අරගෙන වැළඳුවා. ඊට පස්සේ මේක න බලන්න මේ ටික වෙලා රජු මියාගේ චිකසා දැම මැරුණා. දිව්‍ය විමානයක ගිහිල්ලා ඉපදුනා. මොකද්ද කරපු වින? අග්ගලාගේ දිහතරක් පූජා කළා. කෝටි 160ක් ආබාසිනිය කළානේ කැලා බිලා හිටියා. සිතක් තිබුණාද? නෑ. මම කොයිතරම් ඇත්තදර බුදුරජාණන් ශ්‍රී කියන දේනේ යමක් අතහැරියා නම් ඒකයි පිහිට පිස පවතින්නේ. එමක් දුන්නා අර සමාඩ අපි කතාවට කියනෝ නේද කෑදී ගඳයි දුන් දෙ සුගඳයි කියලානේ කොච්චර රසද වෙනවා කෑවත් ඕක ගාය ඊට පස්සේ ඉවරයිනේ නේ දුන්නා නම් සුගඳයි ඒකින් උපදින සැපය ආය වෙන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් එක නෙමෙයි ඒ පුණ්‍ය විපාකයේ හරි ආශ්චර්යයි එමානම් සීවිලි ස්වාමීන් වහන්සේ ජීවිතේ ගතලා පස්සේ දැන් එකතන කර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩිනවා රේවත ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ කදිරවණේ වැඩ ඉන්නේ දුෂ්කර ගමනක් පාරවල් දෙකක් තියෙනවා එක පාරක් භික්ෂාව සුවසේ ලැබෙන මනුෂ්‍ය වාසයෙන් තොරයි යොදුන් 60ක් දිගයි දුරයි අනිත් පාරේ මාර්ගෙන් අඩක් තියෙන්නේ හැබැයි මිනිස්සු කවුරුත් නෑ අමනුෂ්‍යයෝ ඉන්නේ බුදුරජාණන් වහන්සේ වේලාවේ අහනවා මොකද්ද භික්ෂු සංඝයා අතර සීවලි ස්වාමීන් වහන්සේ ඉන්නවද? ඉන්නවා. එහෙනම් මේ පාරෙන් යන්න. ඒ සීවලි ස්වාමීන් වහන්සේ පිණි විපාක හැටියට අර ස්වාමීන් වහන්සේලා කිසි කරදරයක් වෙන්නේ නැතුව යන්න ලැබුණා. ඒ ප්‍රතිදාන දානමාන ආදීන් සේනාසන පහසුකම් වලින් කිසි අඩුවක් උනේ නැහැ පුණ්‍ය විපාකේ. මේ මේක ලැබුණේ නිකන්ද පතලද? පැතුම්වමනේ නෙමෙයි. මොක් කර දම්පැන් පූජා කිරීම පිනක් නෙනේ. ප්‍රතිපත්ති ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න යම් කිසි කෘතියක් දිනු කර ගැනීම විපාකයක් නේද? එහෙම නැතුනේ අහසින් පාත් වෙනවා කිහිම නැහැ නේ නේ පින කියලා කියන්නේ අහසින් පාත් වෙන දෙයක් නෙමෙයි. නේ? ඒක කෙනෙක් නුවණින් වීරියෙන් මහන්සි යම් කැපකිරීමක් කරලා කරන්න ඕන දෙයක්. දැන් දාන දෙනවා කියන එක මේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්ද? බෑනේ. අර බුද්ධ දේශනාවෙන් දානංච යුද්ධංච සමානම දන් දෙනවා කියලා කියන්නේ යුද්ධයක් කරනවා වගේ වැඩක් ලේසි නෑ. යුද්ධ කරන්න තියෙන කාන්ත එකද? ලෝභයත් එක්ක නේ. ඒක ෆයිට් කරලා කොහොම හරි දෙන්න එපා නේ. එතකොට මේ යුද්ධය කරන එක ලේසි. ඒ කරන්නේ ආ වෙහසක් දරන්න ඕන. මහා වෙහසක් කරන්න ඕන. කැපකිරීමක් කරන. ඒ කැපකිරීම කරාට පස්සේ පුණ්‍ය විපාකේ ලැබෙන. ඒක අමුතුවෙන් කරන දෙයක් නෙමෙයි. ඒක අමුසිය කරන දෙයක් නෙමෙයි. දැන් බලන්න එන අර සීවිලිකුම් ස්වාමීන් වහන්සේ අර ජීවිතය අර කිරි හට්ටි අරන් එනකොට මේ බෙන් ටික අරන් එනකොට විකුණ ගන්න. මෙයාට ගෙදර දරු මල්ලු ඉඳි නැතුව පෝෂණය කරන්න. ඉන්නේ සිනේ. මෙයාටත් එදිනෙදා ජීවිතේ ගැට ගන්න මොකක් හරි එදා වෙලා හම්බ කර මොකක් හරි දෙයක් ගන්න ඕන කියලා අවශ්‍යතාවයක් තියෙන්නේ තිනේ. එයායි ඔක්කොම කැප කරන් කළා නේද අර පින කරගන්න. දැන් කල්පනා කරා නම් මේ ගෙදර නෝනා ඉන්නව දරුවෝ ටික ඉන්න බඩගින්නේ ඊළඟට මේ මට මේ කියා කර හොයා ගන්න තියෙන මේක කොහොමද මේ කරන්නේ ඒවත් එක්ක මේක ඉස්සරහට යනවා කියන එක ලේසි නෑ ලේසි නෑ ඒක ඔක්කොම පැත්තකින් තියලා ඒක අවිවර කුසලයේ ඉස්සරහට අරගෙන අර අකුසලයේ රෝභ සාහිසි දුරු කරලා දන් දෙන්නේ දෙක රැකතන කර තියෙන්නේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ජීවිත ගැන කියනකොට කියන ඒකසාරට වුණ කතාවක් සිද්ධියක් තියෙනවනේ ඉගෙන ගන්න තියෙන්නේ නෝනටයි මෙයාටයි තිබුණේ එකම සල්බා ධර්මයේ කියනකොට බුදුරජාණන්සේ ආශය තුන මේ දානය පූජා කරගන්න ඕන කියලා දෙන්න දෙයක් නැහැ තියෙන සල්බා
දෙන්න කියලා දිනවා බෑ නෝනට මටයි මේක විතරයි තියෙන්නේ මේක නැදිනු කොහොමද එළියට පහළටවත් යන්නේ ඊට පස්සේ මධ්‍යම රාමයේ තිතුණා ඒත් අය ගල් තියෙද වෙලාවා බැරි වුණා ඊට පස්සේ අවසාන අලුයම් කාලේ මේ අදහස ඉදට ඇති වුණ ගම මොකද කරේ දූවගෙන ගිහිල්ලා පූජා කළා කෑ ගහලක දිනුව දිනුව කියලා නේ ඒක විපාක ඒ වෙලාවෙන් පළ දුන්නේ නැද්ද කොසල් රජුන සලුත් දෙකක් එකවා මේක බුදුරජාණන් ලැබුණේ නැද්ද ඒකක් පූජා කරන්නේ එහෙම දෙක දෙක වැඩි වැඩි යනවා ඒ විස්තරේ හඳහන් වෙනවා ඉස්සරෝ මෙයාට හිතුණා නම් ඒ ලෝභිත හිතුණු වෙලාවේ මේ දන් දෙන්න හිතුණු වෙලාවේ මෙයාට මේ ලෝභිතට ඉඩ දෙන්නේ නැතුව මේ දානේ දුන්නා නම් දෙක දෙක නෙමෙයි හම්බෙන්නේ කියලා අට අට හම්බුණා ඒ වෙලාවේ සාර්ථකුනේ නෑ මො යුද්ධයක් කරනවාගේ වැඩක් නේ ඉතින් මේ ඉතින් අපිට පුළුවන් වුණොත් ඒ විදිහට ඒ ගුණේ දියුණු කරගන්න වටිනවා ඊළඟට ඒ දන් දෙන එක විතරක් නෙමෙයි සිල් රකින එක නේ දාන දෙන්න ඉපමණකින් නිවන අවුත කරගන්නවා කියලා එකක් නැහැ නේ සීලය තුළ පිළ ගුණ දියුණු කරගන්න එපායි නේ ඒකටත් ඒ විදිහම තමයි යම් කැපකිරීමක් එයා කරන්න ඕන යම් මහන්සියක් එයා ගන්න ඕන නොඑක අභියෝග අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා හැබැයි ආ නුවණින් වීරියෙන් යුක්ත මේකේ වටිනාකම තේරුම් අරගෙන ඉදී කළොත් අන්‍යා ජය ලැබෙනවා අන්‍යා ජය දැන් බලන්න සීවලි ස්වාමීන් වහන්සේ ජීවිතය ගතට පස්සේ අතීතේ බලන්න රජකමට ලෝභ කළා රාජ්‍ය අල්ල ගන්න ඕන කියලා මනුෂ්‍ය ඝාතනයක් කළේ නැද්ද අර රජ අල්ල ගන්න කියන්නේ ඒකේ දුක් විපාකයට උරුමකම් කියුවේ නැද්ද නිරය කියලා උපදින සිද්ධුනේ නැද්ද අවුරුදු 7 මව කුසක හිර වෙලා දුක් විඳින්න සිද්ධුනේ නැද්ද ඊතුණා අපිටත් එහෙම දැන නොකරොත් එහෙම අපිට එහෙම නොවේ කියලා අපිට කියන්න පුළුවන්ද නේ යම් කිසි අපි හරි අභියෝගයක් වෙන්න දෙන්නේ නේ ආසාව ඇතුණා මේ රාජ්‍ය අල්ල ගන්න ඕනෙද කරන්න දිනුම රජුගේ මරණයක එහෙම කරමු අපිට සමහර රාජ්‍ය අල්ල ගන්න ඕනෙ වෙන්නේ නැති සමහර ඉඩමක් අල්ල ගන්න වෙන්න පුළුවන් නේ නේ වෙන්න බැයිද කෙනෙකුට හිතේ අකුසල වැඩ කරන්න බැයිද එහෙම පුළුවන් නේ එහෙම හිතල යම් වෙලාවක හරි අපි අකුසලයේ කළොත් ඒක විපාකය අපිට විපාක දෙන්නේ නැතුව තියෙද නෑ දිවිතේ අපි දක්ෂ වෙන්න ඕන පින්නතුනි ඒ අභිය මොන දේ වුණත් අපි කුසල් හිත රැක ගන්න බුදුරජාණන්සේ අනුශාසනාව සිහි කරන්න ඒ බුදුරජාණන්සේ ප්‍රශංසා කරන්න අවධියක් කරන්න අපි තු මොනවා හරි දෙයක් කළා අපිට ඒ වගේ අභියෝගාද අවස්ථා සිද්ධ මොන දෙන්නේ සිද්ධ වුණා කියලා ඔන්න මොකක් හරි සතෙක් මරන්න සිද්ධ අවස්ථාව කියන මෙයා නෑ මම මොන දේ වුණත් මේ දේ නම් මම කරන්නේ නෑ වීරිය අරගෙන හිතට අරගෙන යයි කරන්නේ නැතුව ඉන්නවා යර සතුට වෙන්න බැයිද බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන්න අවධියක් මම කළා කියලා අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් මා මේ කළ කියලා දී දැකලා ඒකාන්තයෙන් ප්‍රශංසා කරනවා කරනවාමයි සතුට වෙන්න බැයිද පුළුවන් නේ ඒ සතුට නැති වෙනව නේද අර කර ගමං අදන් බොරුවක් කියන අවස්ථාවක් වෙනවා කියනකොට මෙයා කියනවා සමහරට ඒකෙන් මොකක්ද ලාභයක් ලැබෙයි සමහර මොනවා හරි නිකන් ආශ්‍රදන ස්වභාවයක් සිද්ධ වෙයි නේ මිනිසු කරනවා නේ එමනේ හැබැයි අර නිෂ්කා අර අර විදිහේ කුසලයේ තුල පීඩලා ලබන අර අහිංසක සතුට ලබන්නේ ආර විදිය අපි කාලය සිල් රැකලා අපේ ජීවිතය අපි සතුට දෙමුලා මම මෙච්චර කාලය සිල් රැක්කා කියලා කොයි තරම් දෙයක්ද නේ දැන් නන්ද මාතාවේ කතාවේ තියෙන්නේ නේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මම මේ බුදුරජාණන් සරණ ගිහිල්ලා යම් දවසක සරණ ගියේ එදා ඉඳලා දන දන සිල්පදයක් අඩපු කෙනේ නෙමෙයි ආශ්චර්ය කියලා කියනෝනේ අපිටත් ඒදි මේ ශීලාදී ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් නම් වටින්නේ නැද්ද අඩු ගානේ පුරුදු කරගන්න පුළුවන්ද බැයිද කියන කාරණේ පැත්තකින් තියලා අඩු ගානේ මේක මම කරගන්න ඕන ඉතින්ට නෝ ඉතල එන්නුනේ තෙන්ටනේ මම මේ කාරණේ පුරුදු පුහුණු කරගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන අන්න ඊට පස්සේ යට හැකියාව හදාගන්න පුළුවන් ඒක නැත්තම් හැකියාව තිබුණත් යයි දෙය කරන්නේ නැහැ ඌමනාවක් නැහැ ඌමනාවක් නැහැ අපේ ජීවිතේ එහෙම අවස්ථාවල නැද්ද ඌමනාව නැතිකම නිසා කරන්න පුළුවන්
කියපු දේවල් කොච්චරනම් මිසලා ඇතනි බැරි වෙලා ඇත ඌ මොන නැති නිසා ඉතින් ඊ අඩුපාඩු අපිම හදාගන්න එපා වෙන කෙනෙක් අපිට කරලා දෙන්නේ නැහැ ඊළඟට බලනකොට මේ කාරණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න කාරණා මේ දන් දීම සිල් රැකීම ආදී පූජා කණ ඊ වගේම තමයි බින්ග්‍රස් කරන අනික්‍රමී තමයි මොකද්ද භාවනා කරනවා කියන එකනේ ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු එකක් නේද ඉතින් මේ සීවිලි ශ්‍රාවණස ඒක නොකරපු කෙනෙක්ද හොද්දට භාවනාව දිනු කරගත්ත කෙනෙක් වටපත් වුණානේ කොච්චර මේ හිත දිනු කරගත්ත කෙනෙක්ද කියලා කියන්නේ බලන්න හිත වඩන්න කොච්චර හුරු කරගෙන තිබ්බද කියලා කියන්නේ පැවිදි වෙනකොට පැවිදිලා ඉපදිලා දවස් කීපෙකින් පැවිදි වුණා ඒ අවුරුදු 7ක් මේ හිටියනේ නේ ඒ කාලේ පැවිදි වුණා හිසකේ අර මේ කිස් බානකොට හිසකේ සෝද කපල අතට දෙනකොට මේ හිත කොච්චර එකඟ වෙලා හිත වැල්ල තිබුණාද කියලා කියන්නේ ධර්මය අවබෝධ කරු කෙනෙක් බවට පත් වුණා කේස් ටික වාලා සිවුර මේ පුරවනකොට රහතන් වහන්සේ නම නිකන් නෙමෙයි ආනුභාව සම්පන්න සිවි ප්‍රින්සිපියාපස සහිත රහතන් වහන්සේ නම හිත වඩලා නොතිබ්බනම් ඒක වෙයිද නෑ නේ නේ අපිට මේ මොහොතක් හිතකින් කරගන්න කොච්චර අමාරුද ඈ ලේසිද කොච්චර මේ අසුභය සිහිකරන්න කියලාද කොච්චර අමාරුද නේ දරුණා මේ කිස්ටික දැක ගම මේක සිහිකරන්න නේ හිත නොවඩපු කෙනෙකුට ඕක වෙයිද නෑ නේ හිත වඩලා තියෙනවනේ ඒක මේ ජීවිතේ නොවෙන්න පුළුවන් කලින් ජීවිතවල ඒක පුරුදු කරගත් එකක් නෙමෙයි නේ ඒ පුරුදු කරේ විපාකයක් හැටියට තමයි මේ ජීවිතේ අර විදි ආනුභව සම්පන්න ජීවිතය ලැබුවේ. ඉතින් අපි කල් තේරුම් ගන්න ඕන ඒ සැපයක් කරා අපිට යන්න ඕන නම් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ කියලා දැන් තේ බුදුරජාණන් ශ්‍රී බුද්ධාන ශාසනාව පුරුදු කිරීමයි. දැන් ජීවිතයක් බුදුරජාණන් ශ්‍රී පේනනවා ජීවිතේ දියුණු වෙන්න ඕන කරන කාරණානේ. ජීවිතේ දියුණු වෙන්න ඕන කරන කාරණා මෝරන්න ඕන කරන කාරණේ බුදුරජාණන් ශ්‍රී පේන්න මොනවද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සිල්වත් බව දසකස ඇතීම වීරිය ප්‍රඥාව මෙන්න මේ කාරණා ජීවිතේ මෝරණ්ඩු මොන කරන කාරණා කියලා ජීවිතය පරිණත භාවයට හේතු වෙන මොන කරන කාරණා කියලා කල්පනා කළමන අපි ඒව තුල ඒව අපේ ජීවිත සම්බන්ධ කරගන්නවාද කියලා එතකොට අපිට බය වෙන දෙයක් එහෙම නැත්තම් කොයිතරම් තැඟලුවා කොයිතරම් වීරිය කළත් අපිට නම් හම්බෙන්නේ නැහැ මේ ප්‍රශ්න වලින් ගොඩ යන්නේ. මේ ඔක්කොම ප්‍රශ්න වලින් පැල්ලි ඉඳලා අන්තිමට අර හතිවෙති ජීවිතයක් විතරක් ඉතුරු වෙයි. ජීවිතය අවසාන කාලේ එනකොට අව ආපසු හැරලා බලනකොට ජීවිත සතුටු වෙන්න කියලා කිසි කාරණයක් ඉතුරු වෙලා නැති වෙයි. ආපසු හැරලා බලන අපිට ඉතුරු වෙන්නේ පසුතැවීමට උරුම වෙච්ච කාරණා නම් වැඩක් නැහැනේ. අපිට අපි ගැන හිතලා සතුටු වෙන්න බැයි නම් වැඩක් නැහැ නේද? බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන ජීවිතයක් අපිට ලබා කරගන්න බැයි නම් වැඩක් නැහැ නේද? බුදුරජාණන් සරණ ගිය ශ්‍රාවකයෝ හැටියට අපිට තියෙන්න ඕනේ ඒක නේද? බුදුරජාණන් ප්‍රශංසා කරන ජීවිත. බුදුරජාණන්සේ ලාමක දෙකට ප්‍රශංසා කරන්නේ නැහැ නේ? ලාමක ප්‍රශංසා ආශ්චර්ය වටිනා ශ්‍රේෂ්ඨ දෙයකට ප්‍රශංසා කරන්නේ. ඒ ප්‍රශංසා කරන අවදී ජීවිත ඇති කරගන්න. මේ රාතන් වහන්සේ ජීවිත ආදර්ශයට ගන්න බාන මේ අන්තිමට මේ ජීවිතයේ අරහත්ත්වයට පත් වෙලා සීවලී මහරහතන් වහන්සේ කියා හිටිනවා මොකද්ද මම මිචින් මේ රාග දේශ මොහ ආදී සකල කේශයන් දුරු කරලා දැම්මා කියනවා සීළු භවයන් විනාශ කරලා දැම්මා කියනවා සියලුම ආශ්‍රයන් සිඳලලා ඇත රජෙක් වගේ මම මේ කෙලිස් රජ වාසය කරන්න කියනවා බලන්න එතකොටනේ බුදුරයන් වහන්සේ ළඟට මේ කියන බුදුරයන් වහන්සේ සමීපයට මෙවෙනි මට මහා යහපතක් මයුනේ මා විසින් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා සීප්ලිසිම්බියාපත්ත අෂ්ට විමුක්ෂයන් අභිඥාව ලබා ගත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් සිද්ධ කළා අපිට කවදානම් ඔය කියන්න පුළුවන්කම නැමේ බුදුරජාණන්ගේ අනුශාසනාව මැනවින් ඉෂ්ට කළා අපිට කවදානම් කරන්න පුළුවන් වීද කියන එක පැත්තකින් තියුණේ කවදා හරි මම මේක කරන්න ඕන කියන තැනට එනවනම් මේ විදිහේ ජීවිතය මම කවදා හරි ඇති කරගන්න ඕන බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකගේ බලාපොරොත්තු වෙන්න උනේ ඒක නේද නිවන අවබෝධ කරගන්නවා කියන එක නේද එතනින් මෙහා දෙයක් නෙවෙයි බුදුරජාන් සරණ යන්නේ අපි ඒකට නේද
දැන් සුගතිය උපත ලබා ගන්න විතරක් නෙමෙයි නේ හොඳට භාවුක සම්මලනේ පහසුවෙන් ජීවත් වෙලා හොඳ වාහනයක් කරගෙන ගියක් දොරක් හදාගෙන ඉන්න පුළුවන් ජීවිතය ඇති කර ගන්න නෙමෙයි ඊට එහාගේ උත්තරීතර දෙයක් නේ धर्मी तीन दीवा पुर्दून कन सुगति लास जीवत पार लिक विनमेकाम कथा है भाई धर्मी उत्तरी दिल्ली बुधराश मे लोक पहाल मे धर्मी देश नीम अरमुन तमय मे जरा मन दुखे निधाशला ओद किरी इतर बुधराश सरने श्रावक कल्पना करोनीवनाओद कर මේ රහතන් වහන්සේ ජීවිත ගැන අපි ඉගෙන ගන්න ඕනේ අනේකාති ගුණාසේලාගේ ජීවිත සැපසේ ගත කළා වුණාන්සේලා අපිටත් ඒ වගේ ජීවිතයක් ඇති කර ගන්න ඕනේ නේද කියන්නේ ඒ නිසා අපි කල්පනා කරන්න පිළිසු මේ බුද්ධේ මේ ධර්මයේ කරුණු ඉගෙනගෙන අපිට පුළුවන් තරම් මේ ධර්මයන් පුරුදු වුණ කර ගන්න මහන්සි ගන්න ඒ පුරුදු කර ගන්න මහන්සි ගන්න පළවෙනිම නිවරුදු වෙන්න ඕනේ තමන් හිතන ක්‍රමේ මොකද්ද මේ ධර්මයන් පුරුදු වුණ කරගත්තොත් තමයි मट मे दुखे निधाशन मे बुधुरान से पुर्दून कर दीवा पुर्दून कर पुर्दून कर दीवा पुर्दून कर मट मे दुखे निधाश में लें इतने निवृति मैंने कुछ पुर्दू कर नवास्था लबेन पुर्द कर मगर बलन बुद्ध देश बुधुरा से की कथा असारे सार मतिनो सारे चा सार दसिनो ते सारं नादि गच्छन्ति मिच्छा संकल्प गोचरा अभी हाल तीन वन कथा बने मुखा देखिए वाटी नति देवल हितना वाटी नवा केला वाटी न देवल गन हितना वाटी ने नया केला ते सारं नादि गच्छन्ति ये अत्तु कवदावत वाटी ना देखनं साक्षात कराने ने ऐ मिच्छा संकल्प गोचर कल्पना करने विधि है वरदी कल्पना करने विधि वरदी अभी कवदावत कमती थे बाल दयागंड वटना दे अभी अभी वटना देवल के लिए अरे गिने बाल देवल अहुला इतकोटे हेतु ने अभी वटना देवल हर दाने नीशा वटना देवाल बुधराज मनाकृत देश नकल तीन एव हट वटना देवाल के तीरुंग मेव मुल तम शपसी जीवती ने पुल अंक लीरुंग अन्या वटना दीगा वटन दीगा सतुटिंग वासे करमाई सारंच सारत ज्ञावा असारंच सारत ते सारंग अदि गच्छन्ति सम्मा संकल्प गोचर वटिनादे वटिनादे हेरि तीरुंग अरगिन नोटिनादे नोटिनादे हेरि तीरुंग अरगिन इंडवनकिन ते सारं अधिक अच्छान्ति अन्ने के ना वटना दे जीवित एट लगाकर गानो हेतु है कल्पना करने दिए निवर्दी इतो रापीटा तेरे निवर्दी कर गान डूने एक अग्नि ने अभी लाम का देकर ना वटना को दे मेक तिब्बत ना हरी किया मैं लाम का देख गान ना हितान्ने बुद्धराणासे पुरुधुपुन कर गान की बुद्ध गान नुवे ही ना हितान्ने अभी वटना दे जीवित गाने नैति में प्रतिपल मुखद दुख सेवा से कर दुख सेवा से वटिना दे जीवित लंगा कर तो एक ना दुख सेवा से कर दुख सेवा से करना हेतु तम वटना दे अपने जीवित ये वटना दे नैति हेतु मुखद वटना दे हरी चाने ने वटना देगा नहीं तने वटिन नोटिना देगा नहीं तना वटिन तीन बल ना वटिना देना मुखाते बुधरजानी धर्म बुद्ध साहसने ये वटिना दे प्रतिपल कर उत्तम उत्तम राहतन महशीला ये राहतन महशीला के अतर राहतन अदर के शिवली महारतन महशी के उन्हांसे बुधरजान से पेल वटिना दे जीवित वटिना की श्रेष्ठ की उत्तम बहुत पत्तना ඉතින් මේ බුදුරයාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු පුහුණු කරලා ඒ ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇති කරගන්න ඒ සීවිලි මහරහතන් වහන්සේ වගේ යතුම් රහතන් වහන්සේලාගේ මේ ජීවිතයක් ඇති කරගන්න අපි සෑම සියලු දෙනාටම වාසනාව උදා වේවා සාදු සා